ලංකාවේ ආර්ථික ඉතිහාසය තුළ ඉතාමත්ම වැදගත් දවසක්. අර්බුදයක්ම එන්න ඕන කියලා මිනිස්සු වෙනස් වෙන්න. මෙතර කාලයක් ඒකාධිකාරයකින් ලංකාවේ බලශක්ති වෙළඳපොළ අල්ලගෙන හිටපු කලජ දෙල් නීතිගත සංස්ථාවට අද අඩියක් පස්සට ගන්න වෙනවා. ඒකට හේතුව තමයි මේ වෙළඳපොළ තුළ තරඟකාරීත්වය ඇති කරන්න අලුත් සමාගම් තුනක් දැන් එන්න යනවා. වෙළඳපොළ නිදහස් වෙලා තව දොරටත් මේක රාජ්‍ය ඒකාධිකාරයෙන් රාජ්‍ය බලය පාවිච්චි කරලා අල්ලගෙන ඉන්න අකාර්යක්ෂම සේවයක් වෙන්න විදියක් නැහැ. ඒ අනුව මේ තරඟකාරීත්වය මත අඩු මිලට සේවය උසස් ගුණාත්මක තෙල් ලබා ගැනීම හැකියාව අපේ පුරවැසියන්ට ලැබෙනවා. ඉතින් මේක තමයි ලෝකේ තියෙන මොඩල් එක මේක තමයි කාර්යක්ෂම සේවය. අපි මේක විවෘත කරපු එක ඉතාමත්ම වැදගත් කාලෝචිත දෙයක්. මිනිස්සු ඒකට සූදානම් වෙච්ච එකම ලොකු දෙයක්. ඉතින් ගොඩක් අයට බය හිතෙනවා මෙහෙම වෙනකොට මොකද්ද ආර්ථික ඊළඟට වෙන්නේ කියලා. අපි මේක උදාහරණයකින් ගමු. හිතන්න ලංකාවේ පුද්ගලික බැංකු මහ ගොඩක් තියෙනවා. ඒත් එක්කම රජයේ බැංකු, ලංකා බැංකු සහ මහජන බැංකු අපි ගමු. ඉතින් මෙච්චර බැංකු තියෙන රටේ රාජ්‍යංශේ කඩා වැටිලා නැහැ. ලංකා බැංකුව සහ මහජන බැංකුව කියන්නේ මේ රටේ තියෙන දවැන්තම සමාගම් දෙකක්. ලොකු ලාභයක් උපයන බැංකු දෙකක්. හැබැයි දෙකම රජයේ. හැබැයි ඔක වෙනස්කම තමයි අර වාණිජ බැංකුත් එක්ක පුද්ගලික අංශයේ තියෙන අන්තර්ජාතික හෝ දේශීය වාණිජ බැංකුත් එක්ක මේ බැංකු දෙක තරඟ කරනවා. ඒ හින්දා මේවා දේශපාලන පත්තින් සාපේක්ෂව අඩුයි. කාර්යක්ෂමතාවය සාපේක්ෂව වැඩි. ලංකා බැංකුව සහ මහජන බැංකුවේ දියුණු වෙන්න දේවල් තියෙනවා. වාණිජ බැංකු වලට සාපේක්ෂව ඒ උනත් මේ වෙළඳපොළ තුල ඔවුන් යම් සාධනීය මෙහෙවරක් ඉෂ්ට කරනවා. ඒ හින්දාම තමයි මේ බැංකු දෙකේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි හිතන්න බය වෙලා අපි මේ වෙළඳපොළට බය වෙලා වාණිජ බැංකු වලට බය වෙලා නෑ නෑ වාණිජ බැංකු මෙහෙට එන්න එපා අපිට ලංකා බැංකු වල මහජන බැංකු ඇති මේක රජේම තියාගෙන ඉන්න ඕන කියලා හිටියා කියලා. අද මොන වගේ තත්ත්වයක්ද රටේ තියෙන්නේ? එහෙම වුන්නේ නෑනේ. එහෙනම් අපි බය වෙන්න හොඳ නෑ. බලශක්ති වෙළඳපොළට උනත් මේක උනත් අපිට මේ සංස්ථා මොඩල් එකෙන් අරගෙන ගිහිල්ලා खानिज तेल संस्था खानिज तेल समागम समागम बाउट විශ්වාසනීය බලශක්ති වෙළඳපොළක් ඇති කරන්න පුළුවන්. ඒ හරහා තමයි අපිට ආයෝජන ගෙන්න ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ වෙනකොට උද්ඝෝෂණයකුත් පටන් ගන්න තියෙනවලු. උද්ඝෝෂණයද උපවාසයද මොකද්ද කියලා හරියටම මතකත් නැහැ. කොහොම වුණත් ජනතාවට ඒකේ සහය ලැබෙන්නේ නැති බව ඉතාමත්ම පැහැදිලි. මොකද මේ වෙනකොට අර්බුදය හරහා ජනතාව විවෘත වෙලා ඉන්නවා. ජනතාවගේ මනස විවෘත වෙලා තියෙනවා. ජනතාව වෙනස් වෙන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් තවදුරටත් මේව රජයට තියාගෙන අල්ලගෙන මේ කරගෙන යන රාජ්‍ය පරිපාලනය සාර්ථක එකක් නෙමෙයි. එහෙනම් මේක අනිවාර්යෙන් පරිවර්තනය විය යුතුයි. මේක මේ වෙලාවේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයක්. තව ගොඩක් දේවල් තියෙනවා ප්‍රතිසංස්කරණය කරන්න. ඒ හින්දා ජනතාවගේ සහය ඒ ප්‍රතිසංස්කරණ වලට ලැබෙන එක ඉතාමත්ම අත්‍යවශ්‍යයි.